ලෝකයේම යුදවදානමක ඇද වැටී තිබියදී චීනය ගෙන යන්නේ මදක් නිහඬ පිළිවෙතක්. ඒ කෙසේ වෙතත් චීන විද්‍යාඥයින් රහසේම සිදු කරන වැඩක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා අනාවරණය කරන්නේ චීන විද්‍යාඥයින් පිරිසක් ඔවුන්ගේ පරීක්ෂණාගාර තුල මාරාන්තික විකෘති කොරෝනා වෛරස් ප්‍රභේදයක් අත්හදා බැලීම් සිදු කරමින් සිටින බවයි. එහි අත්හදා බැලීම් සඳහා මියන් යොදාගෙන ඇති බවත් එම වාර්තා පෙන්වා දෙනවා. එම නව වෛරස් කාණ්ඩයේ මියන්ට 100%ක් මාරාන්තික බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් වාර්තා ගෙනෙන විදෙස් මාධ්‍ය පවසන්නේ චීන හමුදාවට සම්බන්ධ විද්‍යාඥයින් කබල්ලේවන් තුල පවතින GXP2V ලෙස හැඳින්වෙන කොවිඩ් වැනි වෛරසයක් ලබා ගන්නා බවයි. චීනය ඒ සඳහා යොදාගෙන ඇත්තේ මැලේසියාවේ විසින කබල්ලේවන් විශේෂයක් බවයි පැවසෙන්නේ. විදෙස් මාධ්‍ය පවසන පරිදි කබල්ලේවන් යනු ප්‍රධාන පෙළේ වෛරස් වාහකයන් විශේෂයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එම සතුන් බෞලන්ගෙන් මිනිසුන්ට කොවිඩ් සම්ප්‍රේෂණය කළ අතරමැදියන් බවට විද්‍යාඥයින් දැඩි ලෙස අනුමාන කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස කබල්ලෑවන්ගෙන් ලබාගත් වෛරස අඩංගු සෛල අනතුරුව වෙනස්කම් සඳහා භාජනය කර බීජිංහි රසායනාගාර තුලදී මියන්ට ආසාදනය කරන බවයි වාර්තා වන්නේ. චීනය මෙම පරීක්ෂණ සඳහා යොදාගන්නේද ඒ වෙනුවෙන්ම ඔවුන් පරීක්ෂණාගාර තුල බිහි කර ගැනුණු මියන් විශේෂයක්. එම මියන්ගේ ශරීරයට මිනිසුරේ අඩංගු ප්‍රෝටීන හා සෛල වර්ග අන්තර්ගත කර ඇතැයි පැවසෙනවා. එබැගින් චීන විද්‍යාඥයින් අපේක්ෂා කරන්නේ සිය නවතම සොයා ගැනීම මිනිසුර තුල ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න තක්සේරු කිරීමයි. කෙසේ වෙතත් චීන විද්‍යාඥයින් කබල්ලෑවන්ගෙන් ලබාගත් වෛරස අඩංගු සෛල වර්ධනය කරන ඉපද වූ රෝගකාරකය ආසාදනයේ වූ සෑම මියෙකුම දින 8ක් ඇතුළත මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම පරීක්ෂණයෙන් චීන පරීක්ෂකයන් මවිතයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම එම මාරාන්තික වෛරසය මියන්ගේ මොළයේ සහ ඇස් දක්වා පැතිර ඇති ආකාරයේ පිළිබඳවද චීන පරීක්ෂකයන් කණ්ඩායම පුදුමයට පත්ව ඇතැයි සඳහන්. කෙසේ වෙතත් චීනයේ මෙම පරීක්ෂණයට අදාළ තොරතුරු වාර්තා වීමත් සමග ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඇතැම් විද්‍යාඥයින් පවසා ඇත්තේ තව දුරටත් පමා නොවී චීනයේ මෙම උන්මත්තක ක්‍රියාව වහා නැවැත්විය යුතු බවයි. චීනය මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ ලෝකය කොවිඩ් වසංගතයෙන් දරුණු ලෙස බැටකා සිටි පසුබිමක් තුල වීමද දැඩි ලෙස කතාබහට ලක්වන කරුණක්. ඊට හේතු වූ කොරෝනා වෛරසයේද චීනයේ වුහාන් නගරයේ පරීක්ෂණාගාරයක් තුල අත්හදා බැලුවක් බවට මතපල වී තිබෙනවා. එවන් පසුබිමක් තුල චීනය මෙම නව අත්හදා බැලීම සිදු කර ඇත්තේ එවැනි අවදානම් ක්‍රියා හරහා ලෝකයේ තුල තවත් වසංගතයක් පැතිර යා හැකි බවට පාර්ශව රැසක් චීනයට කනස්සල්ල පළ කර තිබියදී